ඇත්තේ ආසම කාලේ උදා වුණා. ගස්වල කොළ ටිකෙන් ටික කහ පාට රතු පාට වෙන්න පටන් අරගෙන ඔව් සරත් සමය උදා වෙලා. ඉතින් වෙනද පුරුදු විදිහටම අද උදේම මම මේ එළියට ආවේ සරත් සමය වෙනුවෙන් පරිසරය වෙනස් වෙලා තියෙන කොහොමද කියලා දැකගන්න, ඒ සිසිලස විඳගන්න. අද හරිම හුලන් තියෙන දවසක්. ඒක නිසාමද මන් දන්නේ නැහැ, සරත් සමයේ තියෙන හැඟීම තවත් ගොඩක් හිතට දැනෙනවා. තව ශුෂ්ඨ දවසකින් මේ ගස් ගොඩාක් කහපාට වෙනවා, රතු පාට වෙනවා, කලබිම හැලෙනවා. ඉතින් මේ වෙනසට මේ කාලෙට මම පුදුම තරම් ආසයි. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද මේකෙන් ජීවිතයට ලොකු පාඩමක් කියලා දෙනවා. ඒ තමයි ගිලිහියාමත් ලස්සනයි කියන එක. මං ඔයාලට මේක මීට කලිනුත් කියලා තියෙනවා. මොකද දැන් අවුරුදු දෙකක් පුරාවටම මම මේ ලස්සන කාලේ ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තනේ. ගෙදර ඇවිල්ලා බබාගේ වැඩ ටික ඉක්මනින්ම ඉවර කරලා දැන් මම ලෑස්ති වෙන්නේ මං කරන්න ආසම වැඩේට. ඒ තමයි ඕටම් එක වෙනුවෙන් අපේ ගෙදර චුට්ටක් වෙනස් කරන එක. මම ජපානයට ආව කාලේ ඉඳලම, ඒ කියන්නේ YouTube පටන් ගන්නත් කලින් ඉඳලම, හැම සීසන් එකෙන් සීසන් එකකටම ගෙදර චූටි හරි වෙනසක් කරනවා ඒකට ගැලපෙන්න. ඒකට හේතුව තමයි මට ඕනේ ඒ සීසන් එකේ තියෙන ලස්සන හැඟීම තවත් හොඳට මගේ හිතට දැනෙන්න. ඉතින් කවුද බලන්නක මගේ ළඟින්ම ඉඳගෙන මගේ මේ වැඩේට උදව් කරන දෙන්න. අනිතින් මම මුලින්ම ස්ප්‍රිං එකේ සමයකේ කර්ටන් එක අයින් කරලා වින්ට එකටයි ඔටම් එකටයි මම දාන කර්ටන් එක දාගත්තා. දැන් මම හදන්නේ ආටම් ලියුස් වලින් චුට්ටක් සමහර තැන් ටිකක් ඩෙකරේට් කරගන්න. එතකොට මේ තියෙන ආටම් කාලේ කියන එක එළියට ගියාම විතරක් නෙවෙයි, ගේ ඇතුළේ ඉන්නකොටත් ඒ වයිබ් එක හොඳට අපිට දැනෙනවා. මේ පරිසරය වෙනස් වීමට මම මාර විදිහට කැමති කෙනෙක්. මම දන්නෙත් නැහැ ඇයි කියලා, මම වෙන රටකට එන්න කලින් ඉඳලම ලංකාවේ ඉඳලම මේ පරිසරය වෙනස් වීමට පුදුම තරම් ආසයි. මට හිතෙනවා මේ පරිසරය හැම දෙයකින්ම අපේ ජීවිතවලට හරි ලස්සන පාඩම් කියලා දෙනවා කියලා. ඒක නිසා තමයි මමත් සමහර වෙලාවට මට හිතෙන දේවල් ඔයගොල්ලොත් එක්කත් ෂෙයා කරගන්නේ. ඉතින් ඒක නිසාම මේ පරිසරයට මං හරි ආදරෙයි. ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා මම ආව උදේට කෑම ලෑස්ති කරන්න. මොකද අද හස්බන්ඩ් ගෙදර එන දවසක්නේ. එයා ආසම කෑමක් තමයි මඤ්ඤක්කා කියලා කියන්නේ. මම දැක්කා අපේ කුක්කිත් ලව් එකේ හෂියකි හරිම රසපාටට මඤ්ඤක්කා හදලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා අද ඒ විදිහට හදලා බලන්න ඕනි කියලා. මොකද ඒක දැක්කම මට හිතුණා ඇත්තට මේක රස ඇති කියලා. රස ඇති නෙවෙයි, ඇත්තට මේක ගොඩක් රස වුණා. දැන් ඉතින් අපි ඉක්මනින්ම උදේ කෑම අරගෙන අද වැඩ වගේකට චුට්ටක් එළියට යන්න තියෙනවා. අද අපි මේ දැන් යන්නේ මගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක රිනියු කරන්න. ජපානයේ මුලින්ම ලයිසන්ස් එක ගන්න කෙනෙක්ට හම්බෙන්නේ ග්‍රීන් ලයින් එක තියෙන එකක්. ඊට පස්සේ ඒක රිනියු කරද්දී හම්බෙන්නේ
බ්ලෝ ලයින් එක තියෙන එක. ඒකෙන් පස්සේ අපි කිසිම ඇක්සිඩන්ට් එකක් කරලා නැත්තම් හරිම නීති රීති වලට අනුව ඩ්‍රයිව් කරලා තියෙනවා නම් ඊට පස්සේ ඒක රිනියු කරද්දී අපිට හම්බ වෙනවා ජපානයේ ගෝල්ඩ් ලයිසන්ස් එක. ඒක ජපානයේ හරියට වටිනවා කියනවා. ඒකෙන් එක එක වාසි තියෙනවා. එතකොට ජපානයේ ඇතුළත නීති රීති පිළිපදින හොඳ පුද්ගලයෙක් කියලා පිළිගන්නවා එහෙම කියලා. ගොඩක් අය මට කමෙන්ට් කරලා තිබුණානේ ජපානයේදී ලයිසන්ස් එක ගත විදිහ මට කියන්න කියලා. හැබැයි මම මේ බ්ලොග් එකේදී එහෙම ලොකු විස්තරයක් කරන්නේ නැහැ. මම නිකන් කෙටියෙන් කියන්නම්. ඔයාට ලංකාවේ ලයිසන්ස් එක තියෙනවා නම් ඔයාට පුළුවන් ඒක මාස 3ක් ලංකාවේ පරණයි නම් ඒක ජපානයට ගෙනල්ලා ජපානයේ ලයිසන්ස් එකට හරව ගන්න. හැබැයි ට්‍රයිල් එක පෙන්නලා. එහෙම නැත්තම් ඔයාට සිද්ධ වෙනවා ජපානයේ ඩ්‍රයිවිං ස්කූල් එකකට ගිහිල්ලා ලයිසන්ස් එක අරගන්න. හැබැයි එතනදී ඔයාට ලොකු ගාණක් වියදම් වෙනවා. ඊට වඩා ලේසි ඔයාට ලංකාවේ ලයිසන්ස් එක මෙහෙට හරව ගන්න එක. හැබැයි ලේසි කිව්වට ලේසි නැහැ. මොකද ජපානයේදී ට්‍රයිල් එක පෙන්වන එක හරිම අමාරුයි. සාමාන්‍යයෙන් කෙනෙක්ට එක සැරයකින් දෙසරකින් පාස් වෙන්නම බැරි තරම්. මොකද ලංකාවේ වගේ පාරේ නෙමෙයි ට්‍රයිල් එක තියෙන්නේ. ට්‍රයිල් එක තියෙන්නේ මම දැන් ඕගලන්ට අර ඉස්සෙල්ලා පෙන්නපු ට්‍රැක් එකේ. ඒ ට්‍රැක් එකේදී තමයි අපි ට්‍රයිල් එක පෙන්වන්න ඕනේ. එතකොට ඒ ට්‍රැක් එකේ කිසිම වාහනයක් නැහැනේ. ඒ වුණාට වාහනේ යනවා කියලා හිතාගෙන තමයි අපි ට්‍රයිල් එක පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ඇක්ට් කරන්න ඕනේ. වාහනයක් එනවා, අපි වටපිට බලනවා. ඒ හැමදේම ඒගොල්ලෝ ඔක්කොම 100%ක් හරියටම බලලා තමයි ලයිසන්ස් එක දෙන්නේ. ඉතින් ඒක නිසා ජපානයේ ලයිසන්ස් එක ගන්න එක එහෙම හිතන තරම් ලේසි නම් නැහැ. මෙන්න මේක තමයි අපිට තියෙන ට්‍රැක් එක. මේ ට්‍රැක් එක චූටි වගේ පෙනෙනට මේක පොඩි නැහැ. මේක ලොකු ට්‍රැක් එකක්. ඊට පස්සේ අපිට දෙන වාහනේ ඒගොල්ලෝ, ඒ වාහනේ චුට්ටක් ටැක්සි ටයිප් වාහනයක්. මෙන්න මේක තමයි ඒක. මේකෙන් තමයි අපි ට්‍රයිල් එක පෙන්වන්න ඕනේ. හරි, ඉතින් අද මම ආවේ මගේ ලයිසන්ස් එක රිනියු කරගන්නනේ. මට තියෙනවා මෙතන පැය දෙකහමාරක විතර ලෙක්චර් එකක් අහගෙන ඉන්න ඒගොල්ලන්ගේ. ඊට පස්සේ ඉතින් ලයිසන්ස් එක අරගෙන ගෙදර යන්න පුළුවන්. අපි තාම ලංච් එක අරගෙනත් නැති නිසා අපි එහෙමම ගෙදර යන ගමන් ආවා අද දවසේ ඉතර ටික චුට්ටක් එන්ජොය් කරන ෂොපින් මෝල් එකකට. මෙතෙන්ට ආම චුට්ටක් දුකත් හිතෙනවා. මොකද ඔයගලන්ටත් මතක ඇතිනේ අම්මත් එක්කත් ඇවිල්ලා අපි මෙතන දවසක්ම එන්ජොයි කරා. ඉතින් මෙතන සමහරක් තැන් දැක්කහම, සමහරක් දේවල් දැක්කහම ආයෙමත් ඒ දවස මතක් වෙලා අපි දෙන්නටම දුක හිතෙනවා. මේ වෙනකට නම් හස්බන්ඩ් හොඳටම බඩගිනි වෙලා තිබුණේ. ඉතින් මට නම් එහෙම ලොකු බඩගින්නක් තිබුණේ නැහැ. ඒක නිසා හස්බන්ඩ් එයාට හොඳට කන්න ඕන නිසා රාමෙන් ආඩර් කළා. මම ගියෝසා විතරක් ආඩර් කළා. මට ඔයාලට කියන්න දෙයක්ත් තියෙනවා. මේ බ්ලොග් එක නෙවෙයි ඊට පස්සේ එන බ්ලොග් එක ටිකක් විශේෂ බ්ලොග් එකක්. මම සමහර වෙලාවට කියනවානේ ඊළඟ බ්ලොග් එක ගෙස් කරන්න කියලා. එතකොට ගොඩක් සැරයක් කට්ටිය වැරදියට ගෙස් කරපු එකක් තමයි ලබන සතිය ඇත්තටම ගේන්නේ. ඉතින් කියන්න පුළුවන්ද මොකද්ද කියලා? අපි ආව iPhone 15 එක කොහමද කියලා බලන්න. ඔයාලට ප්‍රයිසස් නම් කියන්නේ විදිහක් නැහැ. මොකද මේ පේනත් වගේ ඒගොල්ලෝ මෙතන ප්‍රයිසස් දාලා තිබුණේ නැහැ ඒ වෙලාවේ. අපිත් ඉතින් ඇහුවේ නැහැ. මොකද මම ආවේ මට ආසෙ හිතෙන කල එකක් මෙතන තියෙනවද කියලා බලන්න. වයිට් එක චුට්ටක් නිකන් මේ වයිට්
එක හරියන්න. වයිටේනියා සෙල්ලම් බඩුව පොර. ඊට පස්සේ අපි දෙන්නා ගියා මෙතන තියෙන මසාජ් එකක් ඒක කරගන්න. එක්කෙනෙක්ට විනාඩි 20ක් විතර කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් දෙන්නම ගෙදර වැඩයි අනිත් වැඩයි ඔක්කොම කරගන්නේ තනියෙන්නේ. ඒක නිසා මේ වගේ රිලැක්ස් එකක් හරි අපි දෙන්නට ගන්න එක ගොඩක් වටිනවා. ඒක නිසා මම මුලින්ම කරනකම් බබාව හස්බන්ඩ් බලාගත්තා. හස්බන්ඩ් ඊට පස්සේ කරනකම් මම බබාව බලාගත්තා. කෝදාගේ මසයක් දෙසර ඒක තමයි මම බැලුවේ මොකද ඉච්චර වෙලා ගිය කියලා. කොහොමද ෂෝක්නේ රිලැක්ස් එකක් වුණාද? මම වීඩියෝ කරාද? ඔව්. වාඩි නින්ද ගිහිල්ලා කියලා මම බැලුවා මැෂින් එක ඕෆ් වෙලා නිදිද කියලා. වෙලා වැඩි හින්දා හරි කපටි යන්නේ. යන්නේ කරන්නේ නඩු කියන නඩු කරන්නේ. ලොකු යාට කොළුට දාගෙන ඉන්නේ බබා. යන් ඇපල් 15 ගන්න යම්මේ. ඇපල් 15 ගන්න යා. ඇපල් 15. යා. යා. ඇපල් 15 ගන්න යා. 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 මෙහෙම කරාම ඇයිටම් වලට පේන්න පස්සේ අම්බෙමු කියගෙන ආවේ පස්සේ දෝෂ මලක් කයගෙන. ගෙදර ඇවිල්ලා මට ආනේ වුණා ෆෝල් මියුසික් එකකුත් අහගෙන චුට්ටක් රිලැක්ස් වෙන්න. ඔයාට ජීවිතේ කවදා හරි දැනෙලා තියෙනවද ඔයාගේ ජීවිතේ හිටපු කෙනෙක් ජීවිතෙන් අයින් වුණාට පස්සේ ඔයාට ගොඩක් දුක හිතිලා ඒ වුණාට පස්සේ ඔයාට තේරිලා තියෙනවද ඒ කෙනා ගියපු නිසා ඔයාගේ ජීවිතේ ගොඩක් ලස්සන වුණා කියලා? සරත් සමයනුත් අපේ ජීවිතයට කියලා දෙන්නේ අන්න ඒ පාඩමම තමයි. ඒ කියන්නේ ගිලිහියාමත් ලස්සනයි කියලා. ඒ නිසා ජීවිතයට නැති වෙන දේවල් ගැන දුක් වෙන්න එපා. මොකද සමහරක් වෙලාවට ඒ දේ නැති වෙන නිසාම අපේ ජීවිතය ලස්සන වෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම සතුට පිරුණු ලස්සන සතියක් වේවා.